මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා බුදුහාමුදුරුව කියලා කියන්න එපා. බුදුරජාණන් වහන්සේ කියන්න. භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්න. තථාගතයන් වහන්සේ කියලා කියන්න. සුගතයන් වහන්සේ කියලා කියන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව නිකම්ම ධර්මය කියන්න එපා. උතුම් ශ්‍රී සද්ධර්මය කියලා කියන්න. ආශාරවත් ශ්‍රී සද්ධර්මය. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කියලා කියන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා හාමුදුරුව කියලා කියන්න එපා. පින්වත් ස්වාමීන් වහන්සේ කියලා කියන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. තෙරුවන් වදිනකොට කුටු කුටු ගාන්නේ නැතිව, ශබ්ද නගලා කලබල නැතිව, සන්සුන්ව ලස්සනට වන්දනා කරන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා ජීවිතය පුදා බුදුන් සරණ යන්න. පින් ගංගාවක් දිවාරය ජීවිතයට ගලන බව මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව ජීවිතේ පුදා දහම් සරණ යන්න. පින් ගංගාවක් දිවාරය ජීවිතයට ගලන බව මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා ජීවිතේ පුදා මහ සඟ රුවන් සරණ යන්න. පින් ගංගාවක් දිවාරය ජීවිතයට ගලන බව මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව ජීවිතේ පුදා උතුම් පංචශීලය ආරක්ෂා කරගන්න. පින් ගංගාවක් දිවාරය ජීවිතයට ගලන බව මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා නිති පන්සිල් ආරක්ෂා කරන අතරේ හැකි විටක උපෝසත සීලය වැනි උසස් සීලයකත් හික්මෙන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව අතීතේ අපගේ මුතුන් මිත්තන් දෙදෙනෙක් මුණ ගැසුණු විටක යම් සුබ කටයුත්තක් ආරම්භ කරනා විට දෑත් එක්කොට නමෝ බුද්ධාය කියලා භාග්‍යවතුන් වහන්සේ සිහි කළා. ඒ විදිහට ඔබත් කටපුරා නමෝ බුද්ධාය කියලා කියන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා දේවාල ගානේ කොන්ද කඩාගත්ත අසරණයන් වගේ යන්න එපා. අපිට සරණක් තියෙනවා. තෙරුවන් සරණේ මනාකොට පිහිටන්න. තෙරුවන් සරණ හැර වෙන කිසි දෙයක් සරණ කරගන්න එපා. ජීවිතේ එකම හෝ උසස් ගුණධර්මයක් පුරුදු කරන්න. කරදරයට පත් වූ වෙලාවට සත්‍යක්‍රියා කරන්න හෝ ඉතිරිවන්නේ ඒ තමන් බහුල කොට රැකපු ගුණධර්මයි කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව කේන්දර සුබනකත් සරණ කරගන්න එපා. ඒවා තිරශ්චීන සාස්තර. අපි අපගේ සරණ ගැන අභිමානය ඇති කරගන්න ඕනෑ. තෙරුවන් ගුණ සත්‍ය බලයම සත්‍ය ක්‍රියා කරමින් දුකක් කරදරයක් එනකොට ඒවාට තෙරුවනම සරණ කරගෙන තෙරුවනම පිහිට කරගෙන වාසය කරන්න ඕනෑ. තෙරුවනට කරන්නට බැරි දෙයක් දේවාලයකට කරන්න බැහැ කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා මලක් පහනක් පූජා කරත් මොනයම්ම පිනක් කරත් ඒක ලස්සනට සකසා තමන්ගේ අනුන්ගේ සිත පහදනා ආකාරයට ලස්සනට කරන්න. අනුන්ට යමක් දන් දුන්නත් ඉවද දමන දෙයක් ලෙස දෙන්න එපා. ඒක ලස්සනට සකස් කරලා දන් දෙන්න. මතක් කර කර සතුටු විය හැකි ආකාරයට පින සිදු කරගන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව සිංහල ජාතියට හොඳ කළත් බණිනවා. ගොඩාක් හොඳ කළත් බණිනවා. එතකොට ගොඩාක් බණිනවා. ඒ නිසා ඒ ඇනුම් බැනුම් ගැන නොසිතා සිංහලයා වෙනුවෙන් වැඩ කරන්න. සිංහලයා රැකෙන්නේ ධර්මයේ රැකුණොත්. ධර්මය සිංහලයා තුළ තිබුණොත් තමයි සිංහලකම ඉතිරිවන්නේ කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි.
පිළිමයක් ගානේ උළුවස්සක් ගානේ බෝධි මණ්ඩපයක් ගානේ පඩිපෙලක් ගානේ පහන් කණුවක් ගානේ දන් දීලා නම ගහ ගන්න පුරුදු වෙලා සිටි නම කියවා ගන්න පුරුදු වෙලා සිටිය බුදු ජනතාවක් සිටි යුගයක උපන් මට පුතා නම ගැන නොසිතන්න පින් ගැන සිතන්න තම නම නැතුවාට පිනෙන් තම සිත කොතරම් පැහැදුනේද යන්න පමණයි උපකාර වන්නේ කියලා නම් ගසා නොගෙන පින්කම් කළ හැකි බව මට කියලා දුන්නේ මහමෙවුනාවයි. තෙරුවන් සරණේ පිහිටලා ශීලේක සංවර වන්නට උත්සාහ කරනා විට එයට අපහාස උපහාස කරනා තැනට බෞද්ධ ජනයා පිරිහී තිබුණු යුගයක උපන් මට දුව ලෝකයා ගැන කලබල වෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වී ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ හැසිරීම අභිමානයක් කරගන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. උතුම් ශ්‍රී සද්ධර්මයේ වෙනුවට මනෝවිද්‍යාව, මෝහන විද්‍යාව, ගන්ධබ්බයෝ ගැනම, පුනරුත්පත්තිය ගැනම නූතන විද්‍යාව සමග සසඳ සසඳා බණ කියපු යුගයක අමුදරුවන් හදාගන්නා ආකාරය, ඇඳුම් පැළඳුම් අදිනා පළඳින විදියම බණට කිව්ව යුගයක මුල සිට අගට සරලව කාටත් තේරෙන භාෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව ගොඩක් ඇති විටත් දන් දෙන්න, චුට්ටක් ඇති විටත් දන් දෙන්න. දන් දීම නුවණැත්තන් ප්‍රශංසා කරන දෙයක්. ඒ නිසා හැකි හැම විටම අල්ප වූ දෙයක් හෝ ලස්සනට සකසා ප්‍රිය උපදවන ලෙස දන් දෙන්න. දන් දී ඒ දුන් ධන ගැන සිහි කරමින් චාගානුස්සතිය වඩන්න. දන් දීම නිසා මෙලව සැප, පරලොව සැප, නිවන් සැප ලබා දෙනවා කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා, අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එක ඇසුරු සැනක් ගසනා මොහතකවත් මෛත්‍රී සිත සේවනය කරනවා නම්, ප්‍රගුණ කරනවා නම්, මෙනෙහි කරනවා නම් ඒකෙනා ධ්‍යාන භාවනාවෙන් හිස් නැහැ කියලා. ඉතින් මෛත්‍රී සිත බහුල වශයෙන් වඩනවා නම් ඒ ගැන කවර කතාද? ඒ නිසා අත් නොහැර මෛත්‍රී සිත සේවනය කරන්න, මෙනෙහි කරන්න, ප්‍රගුණ කරන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. ගිහි පැවිදි බොහෝ ජනයා තම තමන්ගේ පෞද්ගලික මතවාදවලින් පැටලි පැටලි සිටිනා යුගයක, පැටලි පැටලි පොත් ලියපු යුගයක, ධර්මය කියා එක එක්කෙනාගේ ඕපදූප කියපු යුගයක, සෝමහිමියන් වැනි උත්තමයන්ට පවා බෞද්ධයාගේ තුල තිබූ මිත්‍යා දෘෂ්ටි දුරු කරන්න මහා සංග්‍රාමයක් කරන්න සිදු වූ යුගයක උපන් මට දුව, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නම් සූත්‍ර විනයේ ඇති ධර්මයමයි. මහා පරිනිර්වාණ මංචකයේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ සතර මහෝපදේශ අනුව සූත්‍රෙහි සසඳා විනයෙහි බහා බලන්න කියලා කියා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. මහා සෑයද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟද, වෙනත් පුදබිම් වලද, ගමේ විහාරයේද ගරුසරුවක් නැතිව මහා ශබ්ද නගමින් හැසිරෙනා බෞද්ධ ජනයා බිහි වී ඇති යුගයක, පුතා, ඒ පුදබිම් වල අප භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉන්නවා මෙන් ගෞරවයෙන් හැසිරෙන්න, සංවර වෙන්න, දුව පැන දඟලන්න එපා, පොඩි දරුවන්ටද කියලා තෙරුවන් ගැන පින් ගැන කියලා දීලා උන්වද සංවර කරගන්න, ගරුසරු ඇතිව වන්දනා කරපන් කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පොදු බිම් වලට යන බෞද්ධ ජනයා ඒ බිම් අපවිත්‍ර කර කැලි කසල හැමතැනම විසිරුවා එන යුගයක, ගමේ විහාරස්ථානයට බලු පැටව් පූස් පැටව් ගිහින් දාලා
ඒ බිමද අපවිත්‍ර කරලා එන්නට බුදු ජනයා පුරුදු වී සිටි යුගයක උපන් මට දුව පුදබිම් අපවිත්‍ර කිරීම පාපයක් බොහෝ කල් දුක් පිණිස පවතින දෙයක් පුදබිම් පිරිසිදු කිරීම බොහෝ කල් සැපේ පිණිස පවතින නිවන පවා අවබෝධ වීම පිණිස උපකාර වන පිනක් ඒ නිසා පුදබිමක් අපවිත්‍ර කරන්න එපා අපවිත්‍ර වෙලා නම් පවිත්‍ර කරන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා අපගේ භාග්‍යවතුන් වහන්සේට බුද්ධත්වයට සෙවන දුන් උතුම් බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ බලි ඇඳලා කොඩි එල්ලන්න නෙවෙයි අපල දුර වේවා කියලා ලියලා කපුට ඇඳලා කොඩි එල්ලන්න නෙවෙයි පඳුරු ගැට ගහන්න නෙවෙයි මුල් කුණු වෙනකන් වතුර වක් කරන්න නෙමෙයි උතුම් බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ අද අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ නොසිටිනා නිසා උන්වහන්සේ හට සිදු කරන යම් පූජාවක් වෙද්ද ඒ පූජා සිදු කර ගන්නටයි වන්දනා කර පින් රැස් කර ගන්නයි ඒ නිසා බෝධීන් වහන්සේ ගෞරවයෙන් වන්දනා කරලා පුද පූජා ගෞරවයෙන් සිදු කරන්න අතු ඉති කඩන්න එපා බෝමලුව ලස්සනට පිරිසුදු කරන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව සංගයා කෙරෙහි අලුතෙන් පායපු හඳක් වගේ පිළිපදින්න හැමදාම අලුතෙන් මුණ ගැසුන කෙනෙක් වගේ වෙන්න දැඩි ඇඟෑලුම් කම්පාන්න එපා සංඝ ගුණ සිහි කරමින් වන්දනා කර සිව්පසයෙන් උපස්ථාන කරලා පින් රැස් කරගන්න සංගයා කෙරෙහි ගිහි යාළුවෙක් වගේ හැසිරෙන්න එපා සංගයා කෙරෙහි කෙතරම් දැනහැඳින සිටියත් අද මුල් වරට හමු වුණා මෙන්ම ගරුසරු ඇතිව සිටින්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා සංගයාට බොහෝ විනය ශික්ෂාපද ආරක්ෂා කරන්න තිබෙනවා ඒ නිසා ගිහියන් විනය දැනගෙන සිටීම භික්ෂුවට හරිම පහසුවක් බුද්ධ කාලයේ නම් ගිහියන්ද විනය දැනගෙන හිටියා ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ පහසුව පිණිසද උන්වහන්සේගේ සීලයට අනුග්‍රහ පිණිසද තමන්ටද අකුසල සිදු නොවීම පිණිසද විනය දිගෙන ගන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව දුස්සීලයේ සම්මත පැවිද්දාට පවා ගිහියාට නැති ගුණධර්ම 10ක් තියෙනවා ඊට අමතරව ඉතිරි වූ තවත් ගුණධර්ම 10ක් තියෙනවා මේ අයුරින් ගිහියාට නැති ගුණධර්ම දුස්සීල වූ පැවිද්දාට තියෙන නිසා එවැනි භික්ෂුවකට පවා නින්දා අපහාස කිරීම පරිභව කිරීම වැරදි ලෙස සිතකය වචනය හැසිරවීම නිසා බරපතල අකුසල කර්ම සිදුවන බව මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා සංගයා බේද කිරීමට හැක්කේ සංගයාටම පමණයි ඒත් සංගයා අතර හොඳ හිත පළදු කිරීම බෙදීම ඇති කිරීම සංගයා අතර ඉරිතැලීම කියන සංඝ රාජ්‍ය කියන ආනන්තරීය පාප කර්මයට දෙවැනි වන බරපතල අකුසල කර්මයක් ගිහියාට සිදු කරගත හැකිය ඒ නිසා සංගයා කෙරෙහි සිහියෙන් සිතකය වචනය හසුරවන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව භික්ෂුන් වහන්සේලාගේ සීලය ගැන ගුණධර්ම ගැන සොයන්න එපා සෑම සංඝයාටම සමසිතින් සාරිපුත්ත මොග්ගල්ලාන සංඝපරපුර සිහි කරලා වන්දනාමාන සිදු කරන්න එකසේ සලකන්න රැක බලා ගන්න උන්වහන්සේලා පිරිහිලා නම් ගිහියා ඊට වඩා පිරිහිලා ඉන්නේ ඒ නිසා උන්වහන්සේලාටත් ධර්මයේ හැසිරෙන්න පුළුවන් වන ආකාරයෙන් මෘදුව හැසිරෙන්න ආදරයෙන් සලකන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා කිසිවෙක් කිසිවෙකුගේ අගුණ කියනවා නම් නින්දා අපහාස කරනවා නම් ගරහනවා නම් සමාජ මාධ්‍යන් වලට තරහ ඇතිවන දෙයක් දාන්න එපා
සමගිය ඇතිවන දෙයක් දාන්න තරහසිත දුර්වන දෙයක් දාන්න මෙත්සිත උපදින දෙයක් දාන්න නින්දා කරන කෙනාට පෙරලා නින්දා නොකරන්න බනින කෙනාට පෙරලා නොබනින්න ගරහන කෙනාට පෙරලා නොගරහන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව ඉවසීම ධර්මයයි තරහ නැතිකම ධර්මයයි මෙත්සිත ධර්මයයි යහපත් වචන ඇති බව සමගිය වඩන වචන ඇති බව ධර්මයයි ධර්ම යුද්ධය ඉවසීමයි ධර්ම යුද්ධය මෙත්සිත පැතිරවීමයි ධර්ම යුද්ධය යහපත කිවීමයි ඒ නිසා ඒ ධර්ම යුද්ධය කරන්න නින්දා අපහාස කුණු වචන කුණු බැනුම් ගැරහීම් කියන අධර්ම යුද්ධයට හවුල් වෙන්න එපා කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා සක්දෙවිඳු ඒ තනතුර ලබන්න හේතුව තමයි එතුමා මනුලොව වැඩ විසූ කාලයේ සක්දෙව්වත් පුරුදු කිරීම එනම් දිවි ඇතිතුරා දෙමව්පියන්ට සැලකීම කුල දෙටුවන් පිදීම මිහිරි වචන කීම කේලාම් නොකීම මසුරු මල දුරු කර දන් දීම සත්‍ය වචනය කීම ක්‍රෝධ නැති සිතින් විසීම කියන සක්දෙව්වත් නිසා ඒ සක්දෙව්වත් අදටත් අපටත් පුරුදු කරන්න පුළුවනි ඒ සක්දෙව්වත පුරුදු කිරීම නිසා අපට නිවන් පිණිස උපකාර වන ප්‍රධානම කාරණය වන සුගතිය රැක ගැනීම සිදු කරගත හැකි වෙනවාමයි ඒ බව වදාළේ අපගේ භාග්‍යවතුන් වහන්සේමයි ඒ නිසා කවුරු නින්දා අපහාස කළත් තාවන්තිසා යාත්‍රාවේම යන්න තාවන්තිස යාත්‍රාව කියන්නේම සක්දෙව්වත් පුරුදු කිරීමමයි කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව කාය දුෂ්චරිතයට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාක උපදින්නේ යන යන්න සිදුවන්නේ නැහැ වචී දුෂ්චරිතයට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාක උපදින්නේ යන්න සිදුවන්නේ නැහැ මනෝ දුෂ්චරිතයට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාක උපදින්නේ යන්න සිදුවන්නේ නැහැ ඉෂ්ට වූ මනාප වූ කාන්ත වූ විපාක උපදින්නේ කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය නිසාමයි ඒ නිසා හැම විටම කාය වචී මනෝ සුචරිතයෙහිම යෙදෙන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා මේ උතුම් ශ්‍රී සද්ධර්මය තියෙන්නේ වාද විවාද පිණිස හෝ අපි මේ ධර්ම කොටාස ගැනද දන්නා අය වෙමු යයි උදම් ඇනීමට හෝ අපි මේ ධර්මය පුරුදු කරන්නෙමු තොප එසේ නොවන්නේ යයි කියමින් අනුන්ව පහතට හෙලීමට හෝ තමන්ව ඉස්මතු කරන්නට හෝ නොවේයි ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තියෙන්නේ ඊටාම අහිංසකව පුරුදු පුහුණු කිරීම පිණිසයි සසල දුක් නිමා කිරීම පිණිසයි කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි ගෞතම බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කිරීම පසෙකලා මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් පැතීමට පුරුදු වෙලා සිටි මහතෙරුන් වහන්සේලා පවා බුද්ධත්වය පතන්නට පුරුදු වෙලා සිටි යුගයක උපන් මට දුව අපගේ ගෞතම බුද්ධ ශාසනය තවම අතුරුදහන් වී නැහැ උතුම් ධර්ම විනය තවම ප්‍රතිඵල දෙන්නට සමත් වඳ බහැපු කෙසෙල් ගසක් වගේ දෙයක් නොවේ මේ බුද්ධ ශාසනය එන්න මේ ධර්මයේ හැසිරෙන්න තවම ධර්මයේ පුරුදු කළ හැකියි කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය චාගානුස්සතිය සීලානුස්සතිය දේවතානුස්සතිය ආනාපානසතිය මරණානුස්සතිය කායගතසතිය
උපසමානුස්සතිය වඩයිනම් ඒ කෙනාගේ කෙලෙස් සංසිඳීම පිණිස පවතින සිහිය වැඩෙනවා ධානය වැඩෙන්න එය උපකාරී වෙනවා නිවන් පිණිස එය පවතිනවා කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව මෛත්‍රී සහගතව කරුණා සහගතව මුදිතා සහගතව උපේක්ඛා සහගතව ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩයිනම් ඒක මහත්ඵල මහානිසංස වෙනවා කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා සියලු ගුණයන් පිහිටන සත්පුරුෂයන් ප්‍රශංසා කරන සත්පුරුෂයන් සේවනය කරන භූමියක් තියනවා ඒකට කියන්නේ කෙලෙහි ගුණ දන්නා බව කෙලෙහි ගුණ දක්වන බවයි ඒ නිසා කෙලෙහි ගුණ සිහි කරන්න කෙලෙහි ගුණ සලකන්න අල්ප හෝ උපකාරයක් කළ කෙනාටද මහත් වූ උපකාරයක් කළ කෙනාටද එකසේ කෙලෙහි ගුණ දක්වන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව කලන මිතුරන් ඇසරට ගන්න පාවිට මිතුරන් බැහැර කරන්න අකුසල සහගත දේවල් වලින් ඈත් වන්න කුසල සහගත දේවල් වල යෙදෙන්න බොජ්ජංග ධර්මයන් වඩා ගන්න නුවණින් මෙනෙහි කරන්න අනුවණින් මෙනෙහි කිරීම නිසා බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ නැහැ කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා ඥාති පරිහානිය භෝග පරිහානිය කීර්ති ප්‍රශංසාවල පරිහානිය ඉතා අල්ප දෙයක් ඒත් ප්‍රඥාවෙන් පරිහානියට පත් වුණොත් ඒක ඉතාම බලවත් පාඩුවක් ඥාති වර්ධනය භෝග වර්ධනය කීර්ති ප්‍රශංසා වර්ධනය ඉතා අල්ප වූ වර්ධනයක් බවත් ප්‍රඥා වර්ධනය ඉතා මහත් වූ වර්ධනයක් බවට භාග්‍යවතුන් වහන්සේ වදාළ බව මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව තමා තුළ තියෙන අංගයක් වගේ කුසල් දහම් වලට ඇති අප්‍රමාදය කුසීත නැති බව දහමේ හැසිරීමට වීරය ඇති බව තමන්ගේ ගුණ දහම් ප්‍රකට නොකර නිහතමානීව සිටීම ලද දෙයින් සතුටු වීම නුවණින් මෙනෙහි කිරීම සිහි නුවණ ඇති බව කලන මිතුරන් ඇසුරු කිරීම පාපී අකුසල් වල නොයෙදී කුසල් දහම් වල යෙදීම පමා නොවීම ඇති කරගන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පැවැත්ම ආරක්ෂා වීම අතුරුදහන් නොවීම බොහෝ කලක් පැවතීම කෙරෙහි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ හැසිරීම කුසල් දහම්හි යෙදීම අකුසලෙහි නොයෙදීම ධර්මයට අනුවම නුවණින් කල්පනා කිරීම කලන මිතුරන් නැති බව තරම් වෙන කිසිවක් හේතු වන්නේ නැහැ ඒ නිසා ධර්මය පුරුදු කිරීමම නිසා උතුම් ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂාව බොහෝ කලක් පැවතීම විනාශ නොවීම පිණිස පවතිනවා දහමෙහි නොහැසිරි මුළු ත්‍රිපිටකයම දරුවත් ඉන් දහම ආරක්ෂා නොවන බවත් නොපවතිනා බවත් මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව අප භාග්‍යවතුන් වහන්සේ ගැන අල්ප මාත්‍ර වූ චිත්ත ප්‍රසාදයක් උවත් ඇති කර ගැනීම මෙලොව සැප පරලොව සැප නිවන් සැප ලබා දෙන්න තරම් බලවත් ඉතින් බොහෝසේ අපගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම ගැන කවර කතාද ඒ නිසා බුද්ධානුස්සතිය නිතර වඩන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය එක දහම් පදයක් හෝ අවබෝධ කර ගැනීම භාවිතයට ගැනීම පැහැදීම අල්ප මාත්‍රයක් හෝ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කර ගැනීම මෙලව සැප පරලොව සැප නිවන් සැප ලබා දෙන්න තරම් බලවත්
ඉතින් බොහෝසේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි සිත පහදවා ගැනීම ගැන කවර කතාද? ඒ නිසා ධම්මානුස්සතිය නිතර වඩන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවක සංගරුවන ආශ්චර්යයි අද්භූතයි. ඒ උතුම් මහා සංඝයා කෙරෙහි අල්ප වූ පැහැදීමත් මෙලව සැප, පරලව සැප, නිවන් සැප ලබා දෙන්න තරම් බලවත්. ඉතින් බොහෝසේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන කෙරෙහි සිත පහදවා ගැනීම ගැන කවර කතාද? ඒ නිසා සංඝානුස්සතිය නිතර වඩන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා උතුම් පංචශීලය මූලික කරගෙන හැකි විටක උසස් සීලයකත් හික්මෙමින් ඒ පුරුදු කරන සීලය ආවර්ජනා කරමින් සීලානුස්සතියේ යෙදෙන්න. එය මෙලොව සැප, පරලොව සැප, නිවන් සැප ලබා දෙනවා කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දෙව්ලොවට ගරහමින් සුගතියට ගරහමින් දෙව්ලොවට අපහාස උපහාස කරමින් සිටින බෞද්ධ ජනයන් පිරිසක් බිහි වී සිටි යුගයක තෙරුවන් සරණ ගිහින් දහමේ හැසිරෙන ශ්‍රාවකයන්ට උපකාර පිණිස සිටිනා සත් දෙවිඳුන් ගැන පවා අශෝභන කතන්දර හදා කියමින් සිටි යුගයක උපන් මට දුව අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් පුරුදු කරන ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සේක බල ආවර්ජනය කරමින් ඒ ගුණදහම් දෙවියන් තුලද පවතින්නේ යන්න සිහි කරමින් තමන්ගේ පරලොවද ආරක්ෂිත බව සිහි කරමින් දේවතානුස්සතිය වඩන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා ආනාපානා සතිය කියන්නේ බුද්ධාදී උත්තමයන් විසින් සේවනය කරනා ලද උත්තම භාවනාවක්. ඉන් සතර සතිපට්ඨානයම වැඩෙන ලෙස පුරුදු කළ හැකිය. ඒ ගැන හොඳින් ඉගෙනගෙන පුරුදු කරන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව මරණය ගැන සිහි කිරීම තරම් ජීවිතයට බලය සපයන උපන් අකුසල් ප්‍රහාණයට උපකාර වන නූපන් කුසල් උපදවා ගැනීමට උපකාර කරන වෙනත් දෙයක් නැති තරම්. ඒ නිසා නිතරම මරණ සතිය වඩන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා කෙලෙස් දුරු වීම පිණිස, නොවැල්ම ඇතිවීම පිණිස මනුලව උපන් අපට මේ කයේ යථා ස්වභාවය ගැන නුවණින් මෙනෙහි කිරීම තරම් වෙන දෙයක් නැති තරම්. ඒ නිසා කායගත සතිය බොහෝ කොට පුරුදු කරන්න. මහා කස්සපාදී උතුම් මහා ශ්‍රාවකයන් සේවනය කරනා ලද උත්තම භාවනාවක් කායගත සතිය කියලා කියන්නේ. එසේ මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව ඒ අයුරින් උතුම් ධර්මයේ හැසිරෙමින් යන විට තමා තුළ සංසිඳී ගිය කෙලෙස් ගැන නුවණින් සිහි කරන්න. එවිට සිතට ප්‍රීතිය සැපය ඇති වෙනවා. දහමේ හැසිරීමේ කැමැත්ත බලවත් වෙනවා. එසේ නුවණින් සංසිඳී ගිය කෙලෙස් ගැන සිහි කිරීමට කියන්නේ උපසමානුස්සතිය කියලයි. ඒ භාවනාවල් අත් නොහැර පුරුදු කරන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා නෝපන් පාපී අකුසල දහම් උපදින්නට, උපන් අකුසල් දහම් වැඩි දියුණු වෙන්නට මේ මිත්‍යා දිට්ඨිය තරම් වෙන දෙයක් නැහැ. ඒ නිසා දහම් හොඳින් ඉගෙනගෙන මිත්‍යා දෘෂ්ටිය බැහැර කරන්න. ඒ වගේම නෝපන් කුසල් දහම් උපදින්නත්, උපන් කුසල් දහම් වැඩි දියුණු වෙලා යන්නටත් මේ සම්මා දිට්ඨිය තරම් උපකාර වෙන දෙයක් නැහැ. ඒ නිසා සම්මා දිට්ඨිය උපදවා ගන්න මහන්සි ගන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව මේ නිවන් මඟ අහුරාලෙන අකුසල ධර්ම පහක් තියෙනවා නීවරණ කියලා. කාමච්ඡන්දේ කියන නීවරණය හටගන්නේ
රූප ශබ්ද ගන්ධ රස පහස කෙරෙහි යම් සුබ නිමිත්තක්ගෙන ඒ ගැන රාගය ඇතිවන ආයුරෙන් සෙහි කිරීම නිසා එය ඒ සුබ නිමිත්ත කෙරෙහි රාගය ඇති නොවන ආයුරෙන් අසුබ ලෙස වැඩිමෙන් දුරු කළ හැකි කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා නූපන් තරහ උපදිනවා නම් ඒකට හේතුව පටිග නිමිත්ත ගැන තරහ ඇතිවන ආයුරෙන් නුනුවණින් මෙනෙහි කිරීම නිසායි මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩිමෙන් උපන් තරහ දුරු වෙලා යනවා නූපන් තරහ උපදින්නේ නැහැ කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව කුසල් දහම් වල සිත් නොයල්මත් සිතේ හැකිලුණු බවත් යන තීන මිද්දේ කියන්නේ නිවන් මග අහුරාලන දෙයක් එය පටන්ගත් වීරයෙන් දිගටම පවත්වාගෙන යන වීරයෙන් දැඩි ලෙස දියුණු කරගත් වීරයෙන් සසර ගැන බය නිසා මරණ සතිය වැඩිම වැනි ධර්මයන් උපයෝගී කරගෙන මඩින්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා මේ සිත අනවශ්‍ය දේවල් වලම පැටලෙමින් සසර කරාම ගෙන යන දේවල් වල පැටලෙමින් යන සිතක් උද්දච්ච කුක්කුච්ච කියන සිතේ නොසන්සුන්කමත් පසුතැවීමත් නිසා නිවන් මඟ ඇහිරෙනවා ඒ නිසා සිත සංසිඳුවා ගන්න මහන්සි ගන්න අනවශ්‍ය දේවල් වල සිත හසුරුවන එක වැඩි වෙන්න මේ නීවරණය බලවත් වෙනවා ඒ නිසා බලවත් සිතේ පැහැදීම ඇති කරගෙන ඉවසීමෙන් සිත සංසුන් කරගන්න පසුතැවීමෙන් වන්නේ අකුසල් වැඩි දියුණු වීම ඒ නිසා සිතේ සංසිඳීම ඇති කරගන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයට වඩා මිනිසුන් සෑම අතින්ම ගුණධර්මයන්ගෙන් පිරිහිලා ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙලා මිනිසුන්ගේ කුසල් අකුසල් ගැන ධර්මයන් ගැන ඇති විශ්වාසය අඩු වෙලා තියෙන්නේ නුවණින් තොරව විමසීමමයි වැඩි වෙලා තියෙන්නේ ඒ නිසා මේ දහමේ හැසිරෙද්දී නුවණින් නොවිමසීම නිසාම පුරුදු කරන දහම ගැන සැක උපදිනවා ඒ විචිකිච්ඡාව කියන නීවරණය අපගේ භාග්‍යවතුන් වහන්සේ යමක් වදාලාද ඒ අයුරින්ම පුරුදු කිරීමෙන් විමසීමෙන් යෝනිසෝ මානසිකාරය කිරීමෙන් දුරු කරගත හැකි කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා සමත විදර්ශනා ලෙස දියුණු නොකල සිත නිවන් අවබෝධය පිණිස සකස් වන්නේ නැහැ නිවන අවබෝධයට ඉවහල් වන්නේම මනා ලෙස වඩනා ලද සමත විදර්ශනාවමයි මේ සිත සමත විදර්ශනා ලෙස දියුණු නොකලොත් මහා විපත පිණිස පවතිනවා මේ සිත සමත විදර්ශනා ලෙස දියුණු කළොත් මහා සැපය පිණිස නිවන පිණිස පවතිනවා සමත විදර්ශනා වශයෙන් වඩනා ලද සිත මගඵල නිවන පිණිස සකස් වෙනවා සමත විදර්ශනා ලෙස නොවඩනා ලද සිත මගඵල නිවන් පිණිස පවතින්නේ නැහැ කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව දමණය නොකරන ලද සිත තරම් මහා අයහපත පිණිස පවතින වෙන දෙයක් නැහැ දුව දමණය කළ සිත තරම් යහපත පිණිස පවතින වෙන දෙයක් නැහැ භාවනා වශයෙන් වරදින් වළක්වාගත් සිත තරම් යහපත පිණිස පවත්නා වෙන දෙයක් නැහැ භාවනා වශයෙන් වරදින් වළක්වා නොගත් සිත තරම් අයහපත පිණිස පවතින වෙන දෙයක් නැහැ කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා වැරදි විදියට පිහිටුවාගත් සිත අවිද්‍යාව දුරු කරන්නේ නැහැ. නිවර්දි ලෙස පිහිටුවාගත් සිතමයි අවිද්‍යාව දුරු කරන්නේ. නපුරු සිත් ඇති පුද්ගලයන් ඔසවාගෙන සිටි බරක් බිම තියනවා වගේ නිරයට යනවා. ඒ නිසා නපුරු සිත දුරු කරන්න. තෙරුවන කෙරෙහි පහන් වූ සිත් ඇති පුද්ගලයා ඔසවාගෙන සිටි බරක් බිමින් තියනවා මෙන් සුගතිය කරාගෙන යනවා. ඒ නිසා සිත පහන් කරගන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව බොරු වූ වතුර ඇති
කැළඹුණු වතුර ඇති මඩ වෙලා තියෙන වතුර ඇති විලේ පතුලේ ඇති බෙල්ලන් මාළුවන් ආදිය මතු පිටට නොපෙනෙන්නාසේ කැළඹී ගිය සිතකින් යුතු කෙනාට තමන්ගේ යහපත පෙනෙන්නේත් නැහැ අනුන්ගේ යහපත පෙනෙන්නේත් නැහැ මනුෂ්‍ය ගුණධර්ම ඉක්මවා ගිය මගඵල නිවන් ලැබෙන්නේත් නැහැ ඒ නිසා සිත කලඹාලන දේවල් වලින් සිත කලඹාලන පාප මිත්‍රයන්ගෙන් සිත රැකගන්න සිත කලඹිලා නැත්නම් පෑදී දියේ සියලු දේ පේනවා වගේ තමන්ගේ යහපතත් අනුන්ගේ යහපතත් පේනවා ඒ විතරක් නොවේ මනුෂ්‍ය ගුණධර්ම ඉක්මවා ගිය උත්තරීතර මගඵල නිවන් ලබන්නටත් හැකි වෙනවා කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා සමත විදර්ශනා ලෙස වඩනාලද සිත මෘදු සිතක් දරණදු නැති සිතක් අහිංසක සිතක් කර්මඤ්ඤ සිතක් ප්‍රයෝජනයට ගත හැකි සිතක් ඒ නිසා සමත විදර්ශනා අත් නොහැර වඩන්න එසේ වඩනාලද සිත අවබෝධයට සුදුසු පරිදි සකස් වෙලා යනවා කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව මේ සිත ස්වභාවයෙන් ප්‍රභාෂරයි ඒ සිත කිලිටි වෙලා තියෙන්නේ බාහිර උපක්ලේශයන් නිසායි නමුත් අශ්‍රිතවත් පුතර්ජනයා ඒක දන්නේ නෑ ඒ උපක්ලේශ භාවනාවෙන් දුරු කළ හැකි සිත නැවත ප්‍රභාෂර කළ හැකි කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා යම් දෙයක් කුසල් අකුසල් නම් ඒ සියල්ල සිත මුල් කරගෙන හට ගන්නවා යම් සිතක උපන් කුසල් පිරිහවන්න නූපන් අකුසල් උපදවන්න මේ ප්‍රමාදය තරම් වෙන දෙයක් හේතු වෙන්නේ නැහැ නමුත් යම් සිතක නූපන් කුසල් උපදිනවා නම් උපන් කුසල් වැඩි දියුණු වෙනවා නම් ඒක අපේ අප්‍රමාදය තරම් වෙන දෙයක් හේතු වෙන්නේ නැහැ ඒ නිසා කුසීතකම දුරු කරන්න අප්‍රමාදීව කුසල් දහමෙහි හැසිරෙන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව තමන් පුරුදු කරන ගුණධර්ම ගැන තමන් තුළ දියුණු වෙමින් යන ගුණධර්ම ගැන ඉඟියක්වත් බාහිර ලෝකයට දෙන්න එපා තමන්ගේ අභ්‍යන්තර ගුණධර්ම ඇති බව ලෝකයට ප්‍රකාශ කරන බුද්ධ ආදී උත්තමයන් සිටිනවා ඒත් බොහෝ දිනක් එසේ කරන්නේ තමා හුවා දක්වාගෙන ලාභ සත්කාර උපදවා ගන්න අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමාගේ නැති ගුණධම් ප්‍රකට කිරීම නිසා නූපන් අකුසල් උපදින බවත් උපන් කුසල් පිරිහෙන බවත් තමන්ගේ ඇති ගුණධම් ප්‍රකට නොකර නිහතමානීව සිටීම නිසා නූපන් කුසල් උපදින බවත් උපන් කුසල් වැඩි දියුණු වන බවත් වදාලා ඒ නිසා අහිංසකව ගුණධර්ම පුරුදු කරන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි පුතා ලද දෙයින් සතුටු වෙන්න නුවණින් තොරව මෙනෙහි කරන්න එපා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව නුවණින් මෙනෙහි කරන්න සිහිය නැති කරන දේවල් භාවිතා කරන්න එපා සිහිය මහා කුසල බලයක් මනා සිහි නුවණින් සිටීම නිසා නූපන් අකුසල් උපදින්නේ නැහැ උපන් කුසල් වැඩි දියුණු වෙනවා කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි දුව අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ යලි උපතක් ස්වල්පයක් හෝ වර්ණනා කළේ නැහැ. උන්වහන්සේ යලි උපතක් ගැන දුටුවේ අසූචි ස්වල්පයක් හෝ මුත්‍රා කෙල සැරව ලේ ස්වල්පයක් හෝ ඇතිවිට ගඳ හමනවා මෙන් යලි උපතක් ගැන උන්වහන්සේ වර්ණනා කළේ නැහැ. උන්වහන්සේ වර්ණනා කළේ අප්‍රමාදීව නිවන් අවබෝධ කිරීමමයි ඒත් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් සෑම සත්වේක්ම මේ භවයේදීම නිවන් නොදකිනා බවත්
නියසිලයට ගත් පස් චුට්ටක් වැනි ඉතාසුළු පිරිසක් නිවන් අවබෝධ කරන බවත්ය. එනිසා උන්වහන්සේ විසින් සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් නිවනට සුදුසුකම් ලබා ගන්නා තෙක් හෝ සුගතියේ රැකෙන ආකාරය දෙව්ලොව බඹලොව උපදින ආකාරය පවා දේශනා කළ බව මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් කෙනෙක් මේ මිනිස් භවයෙන් චුත වෙලා දෙවියන් අතර උපදිනවා නම් ඒ පිරිස ඉතාම අල්ප බවයි. මිනිස් ලෝ උපන් සත්වයන්ගේ ඉතා විශාල පිරිසක් මිනිස් ලොවෙන් චුතව සතර අපායේ උපදින බවයි වදාළේ. ඒ නිසා දෙව්ලෝ උපත ගැන පවා ගරහන නින්දා කරන මිනිසුන් බිහි වෙලා සිටිනා යුගයක මිනිස් ලොව මිනිස් ගුණධර්මයන්ද ඉක්මවා ගිය, දෙව්ලොව දේව ගුණධර්මයන්ද ඉක්මවා ගිය මගඵල නිවන් අවබෝධ කිරීම සිදු නොවනා දෙයක්. දෙවියන් අතර පවතින ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාද ඉක්මවා ගිය විශේෂ ඥාන දර්ශනයක් අවබෝධ කරගන්න නම් සුගතිය ගැනත් ඒ සුගතියේ උපන් පිරිස ගැනත් ඔවුන් සුගතියේ ඉපදීමට හේතු වූ ගුණධර්ම ගැනත් සිත පහදවා ගන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. දුව, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා දෙයක් තියෙනවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ පුරා 45 වසරක් වදාලේ ඒ උතුම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩන ආකාරයයි. ඒ මොනවාද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ උතුම් ධර්ම කරුණුයි. ඒවා හොඳින් ඉගෙන ගන්න, පුරුදු කරන්න, ඒකාන්තයෙන් එය සැප පිණිස පවතිනවා, නිවන පිණිස පවතිනවා කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. පුතා, කෙලෙස් දුරු කරගන්න මහන්සි ගන්න, අසුභ සංඥාව වඩන්න, මරණ සංඥාව වඩන්න, ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්න, අනිත්‍ය සංඥාව වඩන්න, අනාත්ම සංඥාව වඩන්න, ලෝකේ නොවැළීමේ සංඥාව වඩන්න, අට්ටික සංඥාව වඩන්න, පුලවක සංඥාව වඩන්න, විනීලක සංඥාව වඩන්න, විචිද්දක සංඥාව වඩන්න, උද්දුමාතක සංඥාව වඩන්න, අනිත්‍යෙහි දුක් සංඥාව වඩන්න, දුකෙහි අනාත්ම සංඥාව වඩන්න, ප්‍රහාණ සංඥාව වඩන්න, විරාග සංඥාව වඩන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ උතුම් තෙමගුල සිදු වූ උතුම් වෙසක් පොහෝ දිනයේදීත් අපට දීප ශාස්ත්‍ර බඳු වූ මහා මහින්ද මාහිමියන් සිරිලකට වැඩි පොසොන් පොහෝ දිනයේත් කානිවල් තියන්න, ඔළු බක්කන් නටන්න, විකාර නාටක රඟ දක්වන, හොල්මන් මන්දිර කරන, සර්කස් සංදර්ශන තියෙන, කානිවල් තියන්න පුරුදු වෙලා සිටි බෞද්ධ ජනතාවක් සිටි රටේ, දුවේ, මේ දවස් බෞද්ධයාට උතුම් සීලාදී ගුණදහම් රැස් කරන්න, තෙරුවන් ගුණ අනුස්මරණය කරන්න, අපගේ ඊළඟ පරපුරටත් ඒ දහම් උගන්වන්න තියෙන දවස්. ඒ කෙරේ ගෞරවයෙන් හැසිරෙන්න, තමන්ගේත් අනුන්ගේත් හිත පිණිස ඒ දින සමරන්න කියලා මට කියලා දුන්නේ මහමෙවුනාවයි. මෙසේ මෙතෙක් මහමෙවුනාව නම් වූ උතුම් පැන්පොකුණ මට කියලා දුන්නු දහම ගැන කියන්න බැඳි මේ පද ඉතා අල්පයකි. මහමෙවුනාව නම් උත්තම පැන්පොකුණ නිසා මට ලැබුණා වූ දෑ මෙතෙක් යයි කියා නිම කරා ගන්නට නම් බැහැ. තව බොහෝ දෑ කියන්න ඉතිරිව තිබියදීම මේ පදබැඳීම අවසන් කිරීමට සිදුවීම ගැන දුක් වෙමි.